ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්ව අපි ඊයේ දකිනවා සමාජය තුළ නැත්තං ගවේෂකයන් තුළ නැත්තං ජාතිකවාදී මිනිසුන් තුළ තිබුණු කුකුසක් තිබුණා. මේ රට තුළ ඉස්ලාම් අන්තවාදී මුස්ලිම් අන්තවාදයක් සහරාන්ගෙන් පසුත් හුස්ම ගන්න බව, එය මදකට නිහඬ වී ඇති බව අනතුරු වැඟවීමක් හැටියට අපි බොහෝ විට ප්‍රකාශ කරන විට අපිට දීර්ඝව පුන පුනා අවලාද අපහාස ලැබූ අවස්ථාවක් තියෙනවා. දැන් ඊයේ මුස්ලිම් මන්තවාදී කොටස් රට තුළ විශේෂයෙන් ඉන්දියාවෙන් වගේ පැමිණ දේශන පවත්වන බවටත් ප්‍රතිශතානුකූලව අන්තවාදයට සහයෝගය දෙන පිරිස් රට තුළ ඉන්න බවත් ආරක්ෂක මණ්ඩලය වාර්තා කරලා තිබුණා. ඉතින් අපි හිතන්නේ මුස්ලිම් අන්තවාදය පවත්වාගෙන යන්නේ, එය ව්‍යාප්ත වෙන්නේ, එය ගමන් කරන්නේ මුස්ලිම් සමාජය ඇතුළේ. අද වෙනකොට අපි දකිනවා හදිසි නීතියට මුවා වෙලා නැවතත් අර කියපු කාරණා පැත්තකට තියලා සමාජයේ අපි දකිනවා පොඩි කුකුසක් තියෙනවා. මේ කතා කළ යුතුයි පොඩි කැළඹීමක් තියෙනවා. බුර්කා වැඳගත් කාන්තාවන් යම් යම් විටක වුණත් අපහසුතාවයකට පත් වෙමින්, සමාජයත් අපහසුතාවයකට පත් වෙමින්, ආරක්ෂාවත් අපහසුතාවයකට පත් වෙනකොට කිසිවෙක් ඒ ගැන කතා නොකර ඉන්න නිසා අපි ආරාධනා කරනවා මුස්ලිම් සමාජයට 21 වෙනිදා සිද්ධිය නැවත මතක් කරගෙන මාස දෙකකට පස්සේ අමතක නොකර ඉඳලා අද වෙනකොට මේ ක්‍රියාත්මක වෙන මුස්ලිම් අන්තවාදය මේ රටේ පවතිනවා. එය දේශන මාර්ගයෙන් හෝ ව්‍යාප්ත වෙනවා. ඊට අමතරව රට තුළ තියෙනවා. ඒ නිසා ඔබ වඩා සුදුසුයි ඔබේ භාෂාවෙන් ඔබ එදා වගේ කියන්න ඔවුන්ට මේ රාජ්‍ය ආරක්ෂාව නිසා සිංහල මිනිසුන් නැත්නම් සමාජය කුපිත විය හැකි නිසා බුර්කාවෙන් අයින් වෙන්න පොඩ්ඩක් මේ ප්‍රශ්නේ යට එනකන් ඉන්න. ඊට අමතරව සුදුසු පරීක්ෂණ කරන්න සහ මුස්ලිම් මිනිසුන් කොහොමද ජීවත් විය යුත්තේ රට තුළ කියන එක කතා කිරීමට සුදුසුම භාෂාව දන්නේ ඔබ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ භාෂාවનો තේරෙන නිසා ඔබ නැවත ඉදිරියට පැමිණෙන්න මුස්ලිම් ආගමික නායකයන්ටත් දේශපාලඥයන්ටත් සමාජ ක්‍රියාවලියේ සිටින අයටත් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා දැම්ම ඉක්මනින් පැමිණෙන්න. එහෙම නැත්නම් අහන්න තියෙන්නේ එහෙම ඇවිල්ලා නැවත වතාවක් බුර්කාව තහනම් කරලා නැවත වතාවක් ඔබතුලින්ම අන්තවාදයට විරුද්ධ හඬක් නගන්න මිනී කීයක් අවශ්‍යද කියලා අපිට කියන්න. ගම්මාන කීයක මිනී අවශ්‍යද ඔබට 300ක් 400ක් මරුණට පස්සේද ඔබ ඒ ප්‍රකාශ කරන්නේ? breaking.lk